නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මෙම මුදල් රජයට අදාළ අංශවලට ගෙවලා අවසන් වියයි. මේකට ඔබතුමා හිතන්නේ මොකද කරන්න ඕනේ? ඒක ගෙවන්න විදියක් නැහැ. අපසු ගෙවන්නත් විදියක් නැහැ. ඔහු දැක්කර මේ ආයත සහනයක් නැහැ. මම අපි සා දෙන්න පුළුවන් සියලුම සහන දීලා තියෙන්නේ. මම මේ ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය රජේශ ඇත්ත වශයෙන්ම දුම්රිය සේවකයන් නිසාම තමයි ජනාධිපති කොමිසම පත් කරේ. දැන් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඔය ඉන්න මහත්තුරු ටිකම මේ මුළු රටේම ඒවයි යන ජනතාව අපහසුතාවයට පත් කරමින් හිටපු වෙලාවේ ජනාධිපතිතුමා ඉල්ලීම අනුව ඒ විෂමතාවයන් ඉවත් කිරීමට අපි ඒ කොමිසම පත් කළා. ඒ කොමිසම හරහා දුම්රිය සේවකයන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම විශාල යහපතක් වෙනවා. මම මුලින් කිව්වා වගේ මේ අයගේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ මෙතන ඒක නෙමෙයි. ඇත්ත කතාව මේක දේශපාලන ආයුධයක් බවට පොහට්ටුව පත් කරගෙන මම ඒක ඔප්පු කරන්නම්. මම Facebook එකේ ওই સ્ટ්‍රයික් එක කරන අයගේ පිටුවල තියෙනවා මේක අපි දැම්ම නවත්තන්න ඕනේ නෑ, මේක බැසිල් මහත්තයා කියපු විදියට අපි කරමුයි කියන ඒ නංගං සහිතව මම පෙන්නන්නම්. ඒක නිසා මේක නම් කිසිම පදනම් විරහිතව කරන එකක්. මේක දේශපාලන ආයුධයක් බවට පත් කරගෙන මේ ගෙන යන ව්‍යාපාරයක්. මොකද මේ අයගේ ප්‍රශ්නේ අපි විසඳලා ඉවරයි. ඒ අයගේ ප්‍රශ්නෙට විසඳුම් ජනවාරි 1 වෙනිදා ඉඳලා ලැබෙනවා. ඒකට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. ඒක නිසා ඒක අපිට පුළුවන්. ඒක අපි කතා කරගන්න. ඒක මට උත්තරයක් දෙන්න බෑ දැනට.